අදත් හිත නිවන සෙවනට නමස්කාර පූර්ව කැරියුම නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි ඔබට මෙම ධර්මානුශාසනාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් 0112 84 88 ට කතා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබා දීම පසුගිය දවස්වල අපි භාවනාව සම්බන්ධව දේශනා ඉදිරිපත් කළා ඒ අනුසාරයෙන් ඉදිරිපත් වූ මේ ප්‍රශ්නයන්ට උත්තර ලබා දීමයි බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව පළමු ප්‍රශ්නයේ වශයෙන් හුස්ම ගැන හිත එක දිගට තබා ගැනීම ඉඳීම අපහසුයි කුමක් කළ යුතුද ඒ කියන්නේ භාවනා ආරම්භණය එක දිගට පවත්වාගෙන යන්න අමාරුයි ඒ වෙනුවෙන් කුමක් කළ යුතුද කියන එක තමයි මේ ප්‍රශ්නය පින්වතුනි මේක භාවනා ආරම්භණයට පමණක් වෙච්ච දෙයක් නෙමෙයි ලෝකේ යම් බඳු අපි විශ්යක් කරනවා නම් ඒ හැම විශ්යයකටම මේ බාධකය තියෙනවා ඉස්කෝලේ යන්න බලන්න ඉතින් මේ බබාට පොතේ පතේ වැඩක් කරනවා කියනකොට මුලදි හරිම අමාරුයි මේක හොරුවල් ලබනකම් වෙනත් අමුදා පුහුණුවට ගිහිල්ලා බලන්න මේ මුල් දවස් ටිකේ මේ පුහුණුව ලබන කෙනාට හිතෙන්නේ මේක පැනලා යන්න ඕනේ කියලා එපා වෙනවා මොකද මේක අමාරුයි ඒ වගේ මේ ලෝකයේ තියෙන සෑම දෙයකම මූලික පුහුණුවේදී අමාරුකම තියෙනවා හැබැයි අපි ඉවසීමෙන් කරගෙන යන්නට ඕනේ හුස්ම රැල්ල බලනවා නම් හෝ භවනා කර්මස්ථානයේ වඩනවා නම් හෝ ඉවසීමෙන් කරගෙන යන්නට ඕනේ ඒ ඉවසීමෙන් කරගෙන යනකොට අපිට පළපුරුද්ද ලැබෙනවා අධ්‍යක්ෂින් ටික ලැබෙනවා එතනින් එහාට පහසුවක් වෙනවා එතකොට මේ අපි මනසක් එකඟ කරනවා කියන එක මුලදී හරිම අමාරු වැඩක් හේතුව පින්වතුනි අපේ මනසේ සිතුවිලි ගත්තොත් සිතුවිලි 100ක් හැදෙනවා නම් 90ක්ම සිතුවිලි දුවන්නේ වෙන අරමුණු වලට සිතුවිලි 10ක් තමයි අපි පිහිටවන අරමුණු හිටන්නේ අනෙත් 90ම බාහිර අරමුණු වල තමයි දුවන්නේ උදාහරණයක් ගමුකෝ අපි මේ පින්වතුන් පොතක් පතක් කියවනවා ඉතින් පොතක් පතක් බලන වෙලාවේ බලන්න මේ පොතේ කියවනකොට කියවන අතරේ වෙන දේවල් කොච්චර ඔලුවට එනවද කියලා ගෙවල් දොරවල් වල දේවල් ඔලුවට එනවා බාහිර ජන සමාජයේ දේවල් ඒ අතර අහල පහල මේ මියුසික් ආදී දේවල් තියෙනවා නම් එව්වා තවත් බාහිර ලෝකයේ දේවල් මේ ඔලුවට එනවා ඒ ආවට පොත කියවන කෘත්‍ය අපි දිගටම කරගෙන යනවා පොතේ කරුණ ඔලුවට එක්කහුව වෙනවා අන්න ඒ වගේ මේ භවනා කර්මස්ථානයකදීත් ඒ විදිහමයි කර්මස්ථානයක් කියන්නේ හරියට පොතක් කියවනවා වගේ මුලින් හිත පිහිටන්නේ 10%ක් තරම් ප්‍රමාණයක් 90%ක් තරම් ප්‍රමාණයක් බාහිර අරමුණත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ භවනා කළාට පරියන්කේ ඉන්නව වෙන්න පුළුවන් සක්මන් භවනා වෙන්නව වෙන්න පුළුවන් පුටුවක ඉන්නව වෙන්න පුළුවන් භවනා කර්මස්ථානේ හිටියට හිත වැඩිපුර පිහිටන්නේ බාහිර අරමුණ වල එහෙම වුණයි කියලා බය වෙන්න හොඳ නැහැ අපිට අර 10 කියන ආරම්භණයේ පිහිටන ගතිය හොඳටම ඇති ආරම්භයට ඒ 10 සිතුවිලි 10 පවත්වා ගන්න පොත බලනවා වගේ ඒ සිතුවිලි 10 අපි අකණ්ඩව පවත්වාගෙන යනකොට මෙන්න ටිකෙන් ටික හිත එකඟ වෙන බව වැඩි කරනවා සිතුවිලි 15ක් 20ක් 25ක් 30ක් මෙහෙම වැඩි වෙනවා වැඩි වෙලා සිතුවිලි 40ක් 50ක් එක දිගට ආරම්භණයේ ඉන්න බවක් හැදෙනවා ඒ වෙලාවේදී පහසුවක් ලැබෙනවා ඒ වෙනකන් භවනාව ටිකක් අමාරු වෙන්න පුළුවන් හැබැයි ඉවසීම හදා ගන්නට ඕනේ එක් කියන්නේ අර සිතුවිල්ල වික්ෂිප්ත භාවයේ ඉඳන් සිතුවිල්ල එකඟ භාවයේ 50ක් 60ක් දක්වා හැදෙනකන් භවනාව අමාරුයි ඉතින්ින් එහාට භවනාව හරීම රසවත් හරීම ආසා සහගතයි මුල් කාලය තුල තමයි භවනාව අමාරුවක් වෙන්නේ ඒ නිසාවෙන් අර කාලය තුල අපි ඉවසීමෙන්
අපිට සිතුවිලි 10 නම් භවනාට යොදවන්න පුළුවන් ඒ 10 ඇති ඒක පවත්වා ගන්න මේක විනාඩි 4ක් 5ක් යනකොට සිතුවිලි 15ක් පුළුවන්කම ලැබෙනවා මේක තවත් විනාඩි 5ක් 6ක් යනකොට 20ක් පුළුවන් වෙනවා මේ වගේ ක්‍රමක්‍රමයෙන් සිතුවිල්ලේ ප්‍රමාණය භවනාව අරමුණේ හිටින ප්‍රමාණය වැඩි වෙනවා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා සිතුවිලි 50කට 60කට වැඩි ප්‍රමාණයක් භාවනා අරමුණේ හිත පිටනවා ඒත් හිත ටිකක් පිට යනවා හැබැයි එහෙන් පිට ගියායි කියලා භාවනාවට බාධාවක් නැහැ මේ බාධා කරගන්න එපා තව දොරටත් භාවනා ආරම්භණය දිගට පවත්වාගෙන යන්න කාය පස්සද්ධිය හැදෙනවා කායික වශයෙන් කය නොදෙනී වාගේ යනවා කය අහසේ ඉන්නවා වගේ දැනෙනවා ඒ වගේම භාවනා අරමුණ හොඳට ප්‍රකට වෙලා පේනවා මේ අවස්ථාව ආවම භාවනා විතාම රසවත් වෙනවා මොකද කායික වශයෙන් දැන් තමන්ට තිබුණු අපහසුකම නැහැ මානසික වශයෙන් උත් දැන් බොහොම සැහැල්ලුයි අර බාධක ධර්මතා අඩුයි සිතුවිලි පිට යන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් අඩුයි දැන් 50ක් තරම් ප්‍රමාණයක් අඩුයි තව ටිකක් හිත පිට යන්න පුළුවන් ඒ වුණාට ඒ වගේ බලය අඩුයි මේ තත්ත්වයට ආවම භාවනාව රසවත් පයක් කළා නම් දෙකක් කරන්න හිතෙනවා පය දෙකක් තුනක් කළාම හරියට විනාඩි 5ක් 10ක් කළා වාගේ තමන්ට ලොකු සතුටක් දැනෙනවා ඒ සත්‍යයන් ලබන්න පින්වතුනේ ඉවසීමෙන් භවනාව කරගෙන යන්නට ඕනේ. ඒතර ඉවසීම කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ සිතවිලි පාලනයම කරගන්න බැරි අවස්ථා එන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපි යන් යන් උපායශීලී බවට පත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ සිතවිල්ල පාලනයම කරගන්න බෑ 10ක්වත් අරමුණේ තියාගන්න බෑ. එවැනි අවස්ථාවකදී අපි ආරම්මණය සුළුයෙන් වෙනසක් කරගන්නවා. හුස්ම රැල්ල නම් හුස්ම රැල්ල අපි ගණන් කිරීමකුත් එක කරනවා. ආස්වාස 1 1 ප්‍රාස්වාස 1 1 මේ විදිහට 8 දක්වා ගණන් කිරීමක් කරනවා. තව අපිට පුළුවන් මේ හුස්ම රැල්ල මානසිකාරි හොඳ ලස්සනට කරන්න. ආස්වාසය කරනකොට දිගට ඒ ආස්වාස මානසිකාරය කරනවා. ආස්වාස ප්‍රාස්වාස මේ මානසිකාරය හොඳට දිගට අල්ලලා හුස්ම රැල්ලත් එක්කම ආරම්භ වෙන්න හුස්ම රැල්ලත් එක්කම අවසන් වෙන්න හොඳ මානසිකාරයක් පවත්වනවා ඒ වගේ උපායශීලී වෙනවා ඒ වගේම තවත් පුළුවන් උපායශීලී වශයෙන් ටික වේලාවක් මේ හුස්ම රැල්ලට බුදු ගුණයක් එක්කව කරගන්න බුද්ධෝ කියන වචනය හෝ අරහං කියන වචනයත් එක්ක හෝ අරහං සම්මා සම්බුද්ධෝ කියන වචනය හෝ භාවිතා කරමින් හුස්ම රැල්ල මෙනෙහි කරනවා. ඒ හරහත් පුළුවන් උපායශීලීව හිත එකඟභාවය වැඩි කරගන්න. තවත් බොහෝම ක්‍රම තියෙනවා. ඉතින් ඒ එක්කම සුළුයෙන් වශයෙන් තමන් හිත පිහිටුවා ගන්න ඉන්න ඉරියාව ටිකක් කරමුණු කරලා හිත පිහිටුවා ගන්නවා. තව බුදුගුණ මෛත්‍රිය අසුබ මරණ සුළුයෙන් වඩලා හිත එකඟභාවයට පච්චර ගන්නවා. තව සුළුයෙන් මේ අනිත්‍ය සංඥා වගේ දෙයක් වඩලා හිත එකඟ භාවයට පච්චර ගන්නවා. ඒ වගේ උපායශීලීත්වයෙන් හිත එකඟ භාවයට පච්චරගෙන හිත සැහැල්ලු භාවයට පත් උනම් පස්සේ හුස්ම රැල්ල දිගට කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසාවෙන් මුලදී අපිට අවශ්‍ය වෙන්නේ මේ පුහුණු හොඳට ලැබෙනකම්ම යම් දවසකදී හොඳ සැහැල්ලුවක් පස්සද්ධියක් ලැබෙනකම්ම අඛණ්ඩව විශ්වාසයෙන් භක්තියෙන් යුතුව මේ භවනාව කරගෙන යන්නට ඕනේ. අනිවාර්යයෙන්ම දවස් කීපයකින් හෝ සති කීපයකින් හෝ හොඳ අත්දැකීම් ලබන්න ලැබෙනවා. ඒ ලැබෙනකන් එක දිගට කරගෙන යන්න අනිවාර්යයෙන් මේ ධහමේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනවාමයි. මේක අපිට තහවුරු කරලා කියන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධහම මේ කාටත් එකම ආකාරයෙන් පිළිහිටනවා. කර්මය අඩු වැඩි කන් නිසා කාල වේලාවල් අපිට අඩු වැඩි වුණාට ධහම පිළිහිටනවා. සුළු හෝ අත්දැකීමක් අනිවාර්යෙන් ලබන්න පුළුවන් කමක් ලැබෙනවාමයි. ඒ නිසා මේ විශ්වාසයෙන් යුතුව මේ භාවනාව කරගෙන යන්න. ඒ හරහා තමන්ට හොඳ අත්දැකීම් ටිකක් අනාගතයේ ලබන්න ලැබෙනවා. එතකොට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ සුළු භාවනාවක සුළු සමාධියක මෙතරම් බලයක් තිබුණා නම් තව ටික කාලයක් කරගෙන ගිහිල්ලා මීට වඩා හොඳ සමාධියක් මීට වඩා හොඳ ගැඹුරු භවනා ශක්තියක් මතු කරගත්තා නම් කොපමණ සැපයක් ලබන්න පුළුවන්ද කියලා මේ පින්වතුන් අහලා තියෙනවා අපේ අතිපෝජනීය නාවෙනේ අරියධම්ම මහස්වාමීන් වහන්සේ වයස අවුරුදු 7 8 කාලේ මේ මෛත්‍රී පාඨයක්
කේවන්න පටන් ගන්න තියෙනවා පියතුමා කියනකොට පාඩම් හිටා මේ පාඩම් හිට මෛත්‍රී පාඩය ඇඳට වෙලා වාඩි වෙලා ඇඳ ඉඳගෙන කියවනවා කියවනකොට හිත එකඟ භාවයටපත් වෙනවා ඒ කාලයේදී හිත එකඟ භාවය ඉතින් මනුම් කරන්න මේ මොකද්ද සමාධිය කියලා තේරුම් ගන්න දන්නේ නැහැ එනමුත් ඒ එකඟ භාවයකටපත් වෙලා තියෙනවා හරියට පරියන්ක වාඩිලා ඉන්නකොට අහසෙ ඉන්නවා වගේ ඒ ආරම්මණයෙම හිත පිහිටනවා ඒ එකම ප්‍රදේශෙම ආලෝකමත් වෙලා තමන් ඒක ඇතුලේ ඉන්නවා වගේ විශාල සතුටකින් වාසය කරනවා එතෙ මේ කුඩා දරුවට ඒ කාලේ හිතුණලු අනේ මෙවැනි කුඩා භවනාවක් කරලා මෙච්චර සැපදායක මට්ටමක් මතුවෙනවා නම් හොඳ භවනා ජීවිතයක් මතු කරගත්තොත් කොපමණ සැපයක් ලබන්න පුළුවන්ද ඒ නිසා මම මහන වෙන්න ඕනේ මේ භවනා ජීවිතයක් හොඳට මතු කරගන්න මම මහන වෙන්න ඕනේ මෙන්න මේ හැඟීමක් පහළලා තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ නාවෙනේ අරියදම් මහ ස්වාමීන් වහන්සේ අපිට පසු කාලීන මේ විස්තර කියලා දෙනවා ඒ වගේ පින්වත්තුනි මේ භවනාක සුළු හෝ අත්දැකීමක් ලැබපුවාමයි අපිට මේ භවනාවේ වටිනාකම හොඳට දැයින් භවනාක පමණක් නෙමෙයි වෙනත් දේකුණත් ගවිතනක උනත් හොඳට ආසන ලැබෙන කොටයි ගවිතනේ වටිනාකම දැයින්නේ ව්‍යාපාරයකත් ආසන ලැබෙන කොටයි ව්‍යාපාරයේ වටිනාකම දැයින්නේ ඒ වගේ තමයි භවනාවකත් ප්‍රතිඵල ලැබෙන කොටයි භවනාවේ වටිනාකම දැයින්නේ ඒ නිසා අපි ඉවසීමෙන් කරගෙන යන්න අකණ්ඩව කරගෙන යන්න තමන්ට විශ්වාසයෙන් කරගෙන යන්න. ඉතින් ඒ විශ්වාසය අනිවාර්යෙන් වැදගත් වෙනවා. මම කොහොම හරි මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නවා. මේ ස්වාමීන් වහන්සේලා කියන ආකාරයෙන් මම කොහොම හරි අකණ්ඩව කරගෙන යනවායි කියලා විශ්වාසයෙන් කරගෙන යන්න අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නය සමහර පොත් කියවන විට ලෝකේ අනියත ස්වභාවය වැටහෙනවා. ඒත් ඒක දින මිනිත්තු කීපයකින් අමතක වෙනවා. හොඳයි පින්වතුනි කාරණාව මම හිතනවා අපි කාටත් අත්දැකීම් සහිතයි ජන සමාජයේ ජීවත් වෙන අපි ස්වාමීන් වහන්සේලාටත් එක අත්දැකීම් සහිතයි මේ පින්වතුන්ටත් ඒ අත්දැකීම් සහිතයි සමහරලාට අපේ මේ පින්වතුන්ගේම සහෝදරයෙක් ඥාතිවරයෙක් ළඟම හිටපු මිත්‍රයෙක් හදිසි රෝගාබාධයක් පිළිකාවක් හෝ හදිසි රෝගාබාධයක් හැදිලා කලුරිය කරනවා මේ කලරය කලහම් බලන්න අපිට කොපමණ සංවේගයක් හැදෙනවාද කියලා අපේ ළඟම හිටපු ඥාතිවරයෙක් සමහරට පවුලේම කෙනෙක් සමහරට අපේ සමීපචාරයේ හිටපු අපේ පවුලේ ඉන්න කෙනෙක් වගේ හිටපු කෙනෙක් ඉතින් බොහොම සමීපචාරයේ භාවය නිසාම අපේ හිතේ ලොකු සංවේගයක් ඇති වෙනවා අනේ මේ කෙනාට මෙහෙම දෙයක් සිද්ධ වුණානේ මේ වනේ විශාල විනාශයක් වුණානේ මෙයාගේ ජීවිතේට ඉතින් මගේ ජීවිතේටත් මේ වගේ වෙනවානේ එනිසා මාත් අප්‍රමාදී වෙන්න වෙනවා ගුණ ධර්මයන් පූර්ණ කරන්න ඕනේ හොඳට බණ භවනා කරන්න ඕනේ මෙහෙම සංවේග පහළ වෙන අවස්ථා මම හිතනවා අපි කාටත් අත්දැකීම් සහිතයි හැබැයි බලන්න එහෙම වුණාට දවස් කීපයක් ගිහිල්ලා අපේ ජන සමාජය වෙනත් කටයුතු කරගෙන ඉන්නකොට අර අත්දැකීම අපිට අමතක වෙනවා අය සාමාන්‍යයෙන් අපි කෘත්‍යමයි වාසය කරන්නේ ආයතික කාලයකදී අර වගේ අත්දැකීමක් වෙනවා ඒ අත්දැකීම ආපුවම එතනත් අර වගේම අපිට සංවේගයක් පහළ වෙනවා ආයතික කාලෙකින් අමතක වෙනවා මේකයි අපේ මනසේ ස්වභාවය මේකට හේතුවක් තියෙනවා පින්වතුනි අපේ මනසේ පිහිටලා තියෙන ධර්මතාවයන් මේ අනිත්‍ය වශයෙන් දකින්න දුක්ඛ වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න ඒ වගේම සිහිය දියුණු වෙන්න සමාධිය දියුණු වෙන්න නුවණ දියුණු වෙන්න උපකාරක ධර්මතා නෙමෙයි මනසේ පිහිටලා තියෙන. ඒවා වේලී යන ධර්මතා ගොඩකුයි මනසේ පිහිටලා තියෙන. අපි කාගේ ගත්තත් මනසක පිහිටලා තියෙන ඒවා වේලී යන ධර්මතා ගොඩක්. කියන්නේ අපේ ශ්‍රද්ධාව වේලී යන, ඒ වගේම සතිය වේලී යන, නුවණ වේලී යන, සමාධිය වේලී යන ධර්මතා ගොඩකුයි පිහිටලා තියෙන. ඒ ධර්මතාවයන්ට කියනවා ලෝභය දේශය මෝහය මාන්නය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මේ ආදී ධර්මතාවලින් අපි හඳුන්වනවා මේවා තමයි මනසේ වැඩිපුරම පිහිටලා තියෙන්නේ ඉතර අපේ හදවතේ වැඩිපුර පිහිටලා තියෙන්නේ එවැනි ධර්මතා ගොඩක් එවැනි ධර්මතා ගොඩකට අපේ චුට්ටක් සුළුෙන් අනිත්‍යතාවයක් කියන එක ආවට
ඒකිතා ඉක්මනින් හදවතෙන් තල්ලු කරලා අයින් කළා දානවා. මොකද හදවතේ පෙරලා තියෙන්නේ අර ධර්මතාවයන්. අයත් එවැනි අරමුණක් වෙනවා ඉතා ඉක්මනින් අයින් කරලා දානවා. කාරණය හදවතේ පෙරලා තියෙන්නේ එවැනි දේවල්. හරියට දැන් බලන්න ගහක් මේ පායන කාලේ වියලි කාලයක් එනවා. වියලි කාලයට ගහට ඉතාම දුබල භාවයක් තියෙන ගහ. හැබැයි මැරිලා නැහැ. කොළ වැටිලා කොළ අඩු වෙලා දළු දුබල වෙලා මල් හැම හැදෙන්නෙත් නැහැ. දුබල වෙලා තියෙන. මෙහෙම තියෙන ගහට එක පොඩා වැස්සක් එනවා. වැස්සක් ගියාම ගහ අලුත් වෙනවා. අලුත් වුණාට අය මේ වැස්සට දිගට වැස්ස ඇල්ලුවේ නැත්තම් මේ ගහ අය දුබල වෙලා අර තිබ්බු තත්ත්වයට වැටෙනවා. ඒත් කාලයකදී සුළුෙන් වැස්සක් ආවත් අයත් ගහ චුට්ටක් ප්‍රාණවත් වෙලා යනවා. අයත් අයට කාලෙකින් දුබල වෙලා යනවා. මේ විදිහමයි අපේ මනසේ ස්වභාවය. මනස තුල පෙහෙළලා තියෙන ධර්මතා ගොඩාක් මේ වියලන ධර්මතා ගොඩක්. මොනවද වියලන්නේ? හොඳ දේ වියලිලා තියෙන්නේ. අපේ සිහිය වියලිලා තියෙන්නේ. ඒ වගේම සමාධිය වියලිලා තියෙන්නේ. ඒ වගේම ප්‍රඥාව නුවණ වියලිලා තියෙන්නේ. ඒ වගේම ජීවිතය අදාළ මෛත්‍රී ආදී ගුණාංග වියලිලා ගෙහින් තියෙන්නේ. අන්නේ එවැනි වේලෙච්ච මනසකට අපේ ධර්මතා ටිකක් එක්ක උණයි කියලා. ඒක ඒ වෙලාවට පමණයි එතනින් ආයන අතුරුදහන් වෙන්නේ අපේ හදවතේ පසුතලය තුල පිහිටලා තියෙන්නේ අර අපි කියපු ධර්මතා ගොඩක්. ලෝභ දේශමෝ ආදී ධර්මතා ගොඩකොයි හදවතේ පිහිටලා තියෙන්නේ. ඒ තත්ත්වය පරිවර්තනයකින් තොරව ධර්මතාවයන් අල්ලා හිටින්නේ නැහැ. එනිසා පළමුවෙන් මේ කරන දේ දිගින් දිගට කරන්න ඕනේ. අපේ තුම අනිච්චතාවයෙන් යමක් වැටුණා නම් ඒක දිගින් දිගට කරන්න ඕනේ. එහෙම දිගින් දිගට කරනකොට තමයි අර මනස සුද්ධ වෙලා සුද්ධ වෙලා මේ වල්ලා හෙටන තත්වයකටපත් වෙන්නේ. දැන් එතකොට මේ පින්හතුන්ට එහෙමනම් අපේ බුදුරජාන් වහන්සේ පෙන්වුම් කරන මාර්ගයේ උඩ බුදුරජාන් වහන්සේ ඇයි අපිට මේ සමාධියක් අවශ්‍යයි කියන එක කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. සීලය කියන එක අවශ්‍ය වෙන්නේ හොඳ ජීවිතයක් තමන්ට සතුට වෙන්න පුළුවන් ජීවිතයක්. සමාධිය කියලා කියන්නේ පින්වතුනේ මෙන්න මේ ධර්මතාවයන්ගෙන් අඩු. අර වියලි ගතියෙන් අඩු. ලෝභ දේශ මෝහ මාන ක්‍රෝධ මේවාගෙන් අඩු. ඒ වගේම සිහිය එකඟභාවය නුවණ වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති මනසක් තමයි සමාධි මනසක් කියලා කියන්නේ. අන්න එවැනි පසුතලයක් තුළ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අර ධර්මතාවයන් ටික ආරක්ෂා කරගන්න. එනිසා බුදුරජාන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සමාධිය එකඟභාවය අවශ්‍යයි කියලා කියන්නේ අර අපි දිනු කරන අනිච්චතාවය හෝ වේවා ඒ වගේම දුක්ඛතාවය හෝ වේවා සංවේග කාරණාව හෝ වේවා අල්ලා හිටින්න නම් සමාධිය ඕන එකඟභාවය ඕන. ඒක අපේ තේරුම් ගමු. අපි දැන් යෝගින් දෙන්නෙක් ගමු. එක්කෙනෙක් ඉන්නවා හිතේ සමාධියක් නැති කෙනෙක්. සමාධියක් නැති කෙනෙකුටත් හොඳ බණක් අහන්න ලැබෙනවා. අනිත්‍යතාවය පිළිබඳව ජීවිතය සංවේග උපදින කරුණ පිළිබඳව බණක් අහන්න ලැබෙනවා. මේ බණ අහලා ඉවර වෙලා අනේ හොඳ බණක් කොච්චර වටිනවාද කොච්චර හොඳයිද මේ පිළිබඳව ලොකු සතුටක් එයාට ඇති වෙනවා. නමුත් දවස් දෙකක් ගියාම ඔක්කොම අමතක කළා. එයා කරපු නරක වැඩවලට අයත් වැටිලා. සමහරට අරක්කු බිව්වා නම් ඒවට අයත් වැටිලා. ඒ වගේම නරක දේ කරපු දෙයට අයත් වැටිලා. කාරණාව ඔහුගේ හිතේ සමාධියක් එකඟ භාවයක් මේ ධර්මයේ දකින්න පුළුවන් ශක්තියක් නැහැ. තව කෙනෙක් ඉන්නවා හිත හොඳට එකඟ වෙලා තියෙන්නේ. සමාධි වෙලා තියෙන්නේ. නිවර්ණයන්ගේ බලපෑම හොඳට මුදබල වෙලා තියෙන්නේ. එයාත් මේ බණ අහනවා. එයාට බණ අහපුවා මෙතනවා ඔව් මේ කියන කාරණාව හරි. මම මේක හොඳට කරන්න ඕනේ. ඒ කෙනා මේක නවත් නැවත වඩලා එහි ශක්තිය උපදවා ගන්නවා. අන්නතර ඒකයි වෙනස තියෙන්නේ. සමාධිවන්තයා ධර්මය හොඳට හිතට කාවද්දා ගන්නවා. දිගින් දිගට කරලා එහි ප්‍රතිඵල ලබා ගන්නවා. සමාධිය නැති කෙනාට ඒ ධර්මයේ පිහිටන එක අඩු වෙනවා. ඒ මොහොතට පමණක් ධර්මයේ පිහිටනවා. පසුව ධර්මයේ අතුරුදහන් වෙනවා. අනේ නිසා අපි මේ සමාධිය අධ්‍යක්ීමක් සුළුෙන් හෝ ලබන්නට ඕනේ පින්වතුනි. අපිට පුළුවන් වෙලාවල් වලදී මේ සමාධිය අධ්‍යක්ීම් ටික එක්කව කරගන්න. එතකොට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ හොඳට කාවද්දා ගන්නට. මේ අනිත්‍යතා ආදී දේවල් හොඳට කාවද්දා ගන්න පුළුවන්කම ලැබෙනවා. මරණ සංඥා ආදී දේවල් හොඳට කාවද්දා ගන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතයේ හොඳ ගුණාංග
හොඳට ශක්තිමන්ත කරගන්න පුළුවන්කමක් අපිට ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය මානසික රෝග සඳහා බෙහෙත් ගන්න අයට කුමන භාවනාවක් සුදුසුද? නොසුදුසු භාවනා ක්‍රම මොනවාද? මානසික රෝග සඳහා බෙහෙත් ගන්න අයට කියන්නේ භාවනාවක් කරන්න පුළුවන් පසුතලයට ආපුවම තමයි භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. මේ වර්ග තියෙනවා. ඒ කියන්නේ මානසික රෝගාදවල ඉතාම අපහසු අවස්ථා තියෙන බෙහෙතක් ගන්න අකමැති බෙහෙතක් ගන්නෙත් නැහැ. තමන් නිරෝගී කියලා හිතාගෙන ඉන්නවා. ඒකම වෛද්‍යවරු කියන දෙයක් අහන්නෙත් නැහැ. පවුල කියන දෙයක් අහන්නෙත් නැහැ. මෙවැනි අයට අපි පළමුවෙන්ම ඕනේ හොඳ බෙහෙත් පන්තියක් කරන් දෙන්නට ඕනේ. ඒ තත්ත්වය වෙනස් කරලා ගන්නට ඕනේ. එහෙම නැතුව භාවනාවක් කරවන්න බෑ. හැබැයි යම් කෙනෙක් මානසික රෝග වලට බෙහෙත් අරගෙන යම් බඳු ක්‍රමයකට දැන් හිතේ එක්තරා මට්ටමකට සංසිඳීමක් හැදිලා තියෙනවා. වෛද්‍යවරුත් අනුමත කරනවා භාවනා කළාට වරදක් නැහැ කියලා. අන්න එවැනි අවස්ථාවක මේ භාවනා ක්‍රම වලින් ඉතුරු ටික සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම බුදුගුණ භාවනාව. ඉතාම හොඳ භාවනාවක් මේ මානසික රෝගීන්ට. බුදුගුණ භාවනාව යම් යම් සජ්ජානාව ඉතාම හොඳයි. ඒ වගේම මානසික රෝගීන්ගේ ස්වභාවය ගත්තොත් තවත් කොටසක් ඉන්නවා. එතරම් ලොකුවට රෝග ස්වභාවයක් නැහැ ආතතිය කියන එක. ඒ කියන්නේ හිත යම් යම් කාරණා නිසා නිදා ගන්න අමාරුයි, නිින්ද යන්නේ, කල්පනා වෙනවා, කායික වශයෙන් අපහසුතාව එනවා, මානසික වශයෙන් පීඩන එනවා, අඬන් හිතෙනවා. මේ වගේ දේවල් වලට කියනවා මානසික පීඩනය නැත්නම් මානසික ආතතිය. මෙවැනි රෝග නම් හරි ඉක්මනින් පුළුවන් මේ භවනාව අරසෝ කරගන්න. ඒ ආතතිය කියන ඒවා. ඉතින් එහා ගියේ එක ටික කාලයක් යනවා බැරි නැහැ සුව කරගන්න. මේ ආතතිය කියන කොටසට අත් ඉතාම හොඳයි මේ බුදුගුණ භවනාව. ඉතින් මේ බුදුගුණ භවනාවකින් මනස පරිවර්තනය කරගන්න පුළුවන්. තමන්ට භවනාව කරගන්න පුළුවන් මට්ටම එනකන් සමහරලාට රෝගියාට භවනා කරගන්න බෑ. වෙනත් කෙනෙක් ළඟ ඉඳන් කරවලා දෙනවා නම් ගොඩක් හොඳයි. උනන්දු කරවන. අපි දෙන්නම කියමු. බුදුගුණ ටිකක් කියමු. පිරිත් ටිකක් කියමු. මේ වාගේ වෙනත් කෙනෙක් එක්කෙනා උනන්දු කරව අර දේට යොදවා ගන්න. ඉතින් එහෙමයි යොදවා ගත්තාම ටික කාලයක් යනකොට මෙයාට මේක කරන්න ආසාවක් හිතෙනවා. ඒ හරහා ඒ සුව කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි ඒ ක්‍රමවලට බොහෝ දෙනෙකුට උපකාර වෙලා තියෙනවා. එක මෑණි කෙනෙක්, සිල් මෑණි කෙනෙක්. එතුමියට ප්‍රබල ලෙස ආතතියක් තිබුණා. නිතරම අඬනවා. තමන්ගේ කාරණා වශයෙන් ගත්ත සුළු කාරණාවන් හිතට අරගෙන තදින් අරගෙන අඬනවා. පීඩනයටපත් වෙනවා, අසහයටපත් වෙනවා. ඒ කාලයේදී අපි ලොකු භවනා කරන්න අමාරු නිසා බුදුගුණ කරන්නේ කිව්වා. ක්‍රමක්‍රමයෙන් වැඩි කළා. බුදුගුණ 100, 200, 300 ගණන් කිරීම ඉතාම හොඳයි. මොකද ඉලක්කයක් තියෙනවානේ. බුදුගුණ 1000ක් අද කළා නම් එයාට හෙටත් දෙනවා අපි 1000ක් කරන්න ඕනේ කියලා. එනිසා එයා හෙටත් ඒ 1000ක් කරනවා. ඒ කියන්නේ මානසිකාර්ය ගණන් කිරීමත් එක් කරනවා. දැන් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට පුහුණු කරවලා තියෙන්නේ බුදුගුණ 9. බුදුගුණ 9ක් තියෙනවානේ. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරේ ධම්මසාරතේ සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගව. මේ ගුණ 9ක් තියෙනවානේ. මේ ගුණ 9 අනුලෝම ප්‍රතිලෝම දෙක තමන් මනසේ කාර්ය කරනවා. ඒ ඉස්සෙල්ලා වේගෙන් කරන්න අමාරුයි. හැබැයි ඒකම ගණන් කිරීමක් කරනවා. මේ 9ම එක ගුණයක් හැට එක්ව කරනවා. 9 ගුණ වලේ නම් එකක්. බුදුගුණ 9ම එකක් හැටියට ගන්නවායි. මේ වගේ 108ක් කරනවා. ඉස්සෙල්ලා අනුලෝම විතරක් පුහුණු වෙනවා. පස්සේ ප්‍රතිලෝමත් පුහුණු වෙනවා. දෙවනුව අනුලෝම ප්‍රතිලෝම කරනවා. මේ විදිහට ගණන් කිරීම 108ක් 100ක් හැටියට තමයි ගණන් ගන්න. 200, 300 මෙහෙම වැඩි කරනවා. 400, 500, 1000 විතර වැඩි කරනවා. තවත් එහාට යන්න පුළුවන් නම් තව එහාට වේගවත් කරනවා මනස. ඊළඟට 2000, 3000 මෙහෙම දවසට කරන්න පුළුවන් ගතියක් බුදුගුණ හදා ගන්නවා. නිවාඩු හැම වෙලාවෙම කරනවා. ටික දවසක් මේ මෑණි යනකොට අර අසහනේ පීඩාව නැතුව ගියා. බොහෝම සතුටෙන් බොහෝම උපකාරව කටයුතු කරන කෙනෙක් බවට පත් වුණා. පමණක් නෙමෙයි ශාසනයට ගොඩාක් උපකාර කෙනෙක් බවට පත් වුණා. අර තමන්ගේ මනස පරිවර්තනය වුණා බුදුගුණ භාවනාවෙන්. ඒ නිසා ශාසනයට විශාල පිහිටක් වෙන්න පුළුවන්කම ලැබුණා. මේ වගේ ඒ ආතතිය පරිවර්තනය කරගන්න පුළුවන්.
තවත් ක්‍රමයක් තමයි පිරිත් දේශනාවන් පුලුවන්තරම් සජ්ජානා කරනවා ඒත් එකමව කෙනෙක් එතුමියටත් ඔය වගේ විශාල ආතතියක් තියෙනවා නිතරම සැකයි අනුම් පිළිබඳව අපේ වෙලාවේදී උපදෙස් ලබා දුන්න කර්ණීය මෙත් සූත්‍රය දවසට 21 වතාවක් පුරවන් මොනවද මෙයාට මේ වගේ වැඩක් අවශ්‍ය ඒ කර්ණීය මෙත් සූත්‍රය කරගෙන කරගෙන ගියා දවස් කීපයක් ගෙහිලා අර ආතතිය නැති වෙලා ගියා දිගටම කරගෙන ගියා බොහොම සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් ගතියක් ආවා වෙනත් භවනාවක් කරන්න පුළුවන් ගතිය ආවා තමන්ගේ අපහසු ගතිය ගෙහිලා වෙනත් භවනාවක් කරන්න පුළුවන් ගතියක් ආවා අර කර්ණීය මෙත් සූත්‍රය සජ්ජානාව තමත් ඔවාගේ කෙනෙක් ඒ කෙනාට ඒ හිතේ අර මානසික ආතතිය නිසා මේ භූතයෝ පේනවා යක්ෂයෝ පේනවා ඇත්ත ඒවා නෙමෙයි සමහර අය හිතන්නේ මේ ඇත්ත ඒවයි කියලා කියනකොට සමහර අය ඒවා පිළිගන්නවා මේ ඇත්ත තමයි ඔය යකෙක් පේනවා භූතය මේවා මෙයාගේ අර ඇතුලෙන් හැදෙන මානසික ස්වභාවයන් නිසා හැදෙන දේවල් තමන් ගාවට එනවා ඇඟ හිර කරනවා මෙහෙම කරනවා කියලා එයාට දැන් පේනවා අපි එයාට උනන්දු කරව රතන සූත්‍ර දේශනා කරා පුළුවන් තරම් තමන්ට නැතු වෙලා ගියා බොහොම සහනයක් හැදුණයි කියලා මතක් කළා මේ වගේ පින්වතුනේ මේ ආතතිය කියන එකට ඉතාම හොඳ දෙයක් තමයි බුදුගුණ භවනා වගේ දේවල් තව ඔය මෛත්‍රී වගේ දේවලුත් හොඳයි හැබැයි ඒක ගණනයක් එක්ක කරනවා නම් වඩා හොඳයි මොකද සාමාන්‍යයෙන් මානසික රෝගයක් හෝ වේවා මානසික ආතතියක් හෝ වේවා මෙවැනි ස්වභාවයකදී මනසේ ශක්තිය දුබල වෙනවා එනිසා ටයක් හිත කම්මැලික පැත්තට බර වෙනවා අනේ දැන් බෑ මට දැන් බෑ අමාරුයි දනිදා ගන්න ඕනේ මේ වගේ හිතේ කම්මැලි පැත්තට බර වෙන හින්දා මෙයාට ගණනයකුත් එක්ක දෙනකොට ඉලක්කයක් එක්ක යන්න පුළුවන්කමක් තියෙනවා මෛත්‍රී පාඨයක් අපි හදලා කියනවා මේ මෛත්‍රී පාඨය මේ අසවල් ප්‍රමාණයක් ගණන් කරන්න අන්න ඒ වගේ සියලු සත්‍යෝ සෝපත්ත්වා ඉතින් අපි යන් යන් ක්‍රමවලට මෛත්‍රී පාඨයකුත් එහෙම කියවන්න පුළුවන් ඒකත් උදව් වෙනවා ඒ විදිහට අර එක රෝලක එක ප්‍රමාණයක් කුසල ආරම්මණයක් ගෙනියන්න පුළුවන් මට්ටමේ භවනාවන් තමයි මේ මානසික ආතතියට සුදුසු වෙන්නේ ඒකම ඉක්මනින් සමාධි වෙන එකපාරට සමාධි වෙන අරමුණු ටිකක් හොඳ මදි මොකද ඒ ආතතියත් එක්ක ඒ වගේම ඒ මානසික රෝගයත් එක්කව පාලනය කරගන්න අමාරුකමක් වෙනවා යම් කෙනෙකුට අපේ තමයි වේගෙන් සමාධියක් හැදුනහම පාලනය කරගන්න බැරි වෙනවා අපි තව උදාහරණයක් ගමු වාහනයක් නඩත්තු කරගන්න බැරි කෙනෙකුට වාහනයක් ලැබුණා. ඉතින් මේ ලැබුණා මේ වාහනය එයාට පාලනය කරගන්න බැරුව ගිහින් කොහේ හරි ගෙන් හප්ප ගන්නවා. මොකද එයාට නඩත්තු කරගන්න තරම් පින මදි. අන්න ඒ වගේ සමාධියක් නඩත්තු කරගන්න තරම් පින මදි නම් ඒ කෙනාට සමාධිය සමහරට බාධාවක් වෙනවා. මේ රෝගාබාධයකින් යම් යම් අපහසුතා තියෙන අවස්ථා තියෙනවා. ඒ නිසා එකපාරට ලොකු සමාධියන භවනා හොඳ මදි. සොළුවෙන් ආනාපාන වාගේ කළාට වරදක් නැහැ. වැඩියම කරන එක හොඳමදි. හැබැයි තව හොඳ භවනාවක් තියෙනවා. ආතතිය තියෙන කෙනෙකුට තව හොඳ භවනාවක් තියෙනවා. ඔය පුළුවන් ශුන්්‍යතා වාගේ භවනාවක් කරන්න. තමන්ගේ මනස හිස් බව. දැන් ආරම්මණයක තියෙන තද ගතියක් නේ මේ මානසික ආතතිය කියන්නේ. ආරම්මන ගොඩක තියෙන තද බදේ. මනසේ ඇති වෙන ආරම්මන ගොඩක්. මේ ආරම්මනේ තද බදක් තියෙනවා. ඒ වරිණාත්මක ආරම්මන ඒ කාරණා නිසා තමයි ආතති හැදෙන්නේ. ඒතර ඒවා මලක්වා ගන්න ශුන්්‍යතාවසෙන්. මනස ශුන්්‍යතාවේ පිහිටවනවා. ඒ හරහත් පුළුවන්කම තියෙනවා මේක බලය අඩු කරගන්න. හැබැයි ගොඩාක් සමාධි කරන්න හොඳ මදි. ඒක ටික කාලයක් එක්ක වෙන්නට ඕනේ. එක පාරට වෙන්න හොඳ නැහැ. මාස කීපයක් එක්ක වෙන්නට ඕනේ. සමාධි වෙනවා නම් ඒ ආතතිය තියෙන කෙනාට. ඒ වගේම තමත් හොඳ භවනා ක්‍රමයක් වශයෙන් මනස ගෙනියන ඈත අහසේ. ඈත ගෙනihin ඔය ඈත තරුකට ඔය ආසේ ඉන්නවා හිත තියාගෙන. ඉතලත් අර මොන ටිකක් ඈත් වෙලා සහනයක් උපදිනවා. ඉතින් ඇවිල්ලා ආයෙත් හිත ආපෝ වරන් ඇවිල්ලා තමන් පුරුදු පරිසරයේ වාසය කරනවා. මේ වාගේ උපාය ශෛලිය වල යම් යම් ක්‍රම කරන්න පුළුවන්. හැබැයි ඒවා ගුරු උපදේශ අතුව කරනවා නම් තමන්ට වඩාම හොඳ වෙනවා. කෙසේ නමුත් ඔය බුදුගුණ භවනාවක්
ඒ වගේ පිරිත් දේශනාවක් වාගේ කරගන්නවා නම් ගුරු උපදේශක් අවශ්‍ය නැහැ තමන්ටම කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙනවා ඒ විදිහට යාතතියට පිටක් වෙන්න පුළුවන් ඒකට හානි කරවෙන්නේ අර ප්‍රබලව කරන අමාරුවෙන් කරන වීරියවන්ත කරන භාවනා හැම එකක්ම හානි කරයි වීරියවන්තව සමාධි භාවනා වඩනවා වීරියවන්තම විපස්සනා භාවනාවන් වඩනවා ඒව හානි කරයි ඒව හරහා ආතතිය මතුවෙන්න පටන් ගන්නවා තමන් එකට වෙහෙසිලා වෙහෙසිලා වෙහෙසලනකොට ස්නායු වල පාලනය කරගන්න බැරි වෙනවා රෝගී උස්සන්න භාවයක් පත් වෙනවා එනිසා දැඩි භාවනාවන් කරන්න හොඳ නැහැ සරල සැහැල්ලුවෙන් දවස ගෙවන්න පුළුවන් භාවනා ටිකක් දවස කුසල ආරම්භණේ පිහිටවන්න පුළුවන් භාවනා ටිකක් තමයි එයාට සුදුසු භාවනා බවට පත් වෙන්නේ. ඉතින් හොඳයි අපේ ඒ අද දවසේ දේශනාව මේ නිම කරනවා. ඉතින් යම් ගහම් ගැටලුත් තිනවන නම් දෙවනුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ හැමදිනාටම ධර්මීය ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනන්තේ සෑම දිනාටම තෙරුවන් සරණයි